උතුරේ පාසල් නැගෙනහිර පාසල් එදා යුද්ධය පැවතීති අවුරුදු 30ක් තිස්සේ පාසල් පද්ධතිය වහලා දැම්මේ නැහැ. විශ්වවිද්‍යාලය වැහුවේ නැහැ. හැබැයි එල්ටීටී මිලේච්ඡ සංවිධානයටත් එහා ගිය මිලේච්ඡත්වයක් තමයි ජනතා විමුක්ති පෙරමුණත් පෙරටුගාමිනුත් සජබෙත් ඇතුළු දේශපාලන පක්ෂ එක්කාසු වෙලා මේ වෙලාවේ කරන්නේ. මේගොල්ලෝ මේ මිලේච්ඡත්වෙ පෙන්නලා හැන්දෑවට මාධ්‍ය සාකච්ඡාවක් තියලාගෙන අපි වද ඔක්කොම ඉස්කෝලේ ටික වැහුවා. එක ඉස්කෝලේකවත් ඉගැන්නුවේ නැහැ ගුරුවරුගේ නැහැ. කාටද මේ කියන්නේ? මේ තමන්ව ජීවත් වෙන්න පඩියක් ගෙවන රටේ ජනතාවට කියනවා උඹලගේ දරුවන්ට කෙලවන්න උඹලගේ දරුවන්ට අපි ඉගැන්නුවේ නැහැ. මහින්ද ජයසිංහල ජෝසප් ස්ටාන්ලින්ලා වීර පදක්කම කරගෙන ආවා වගේ මේ කියන්නේ ස්කෝල් ටික ඔහලල්ලා මයි ටික අනාද කෙරුවා කියලා ඉරලා මේ ජනතාවගේ ඊවසීම නතර වෙච්ච තැනකදී මේ රාජ්‍ය සේවයේ උදිර මොන වගේ තත්යකට මුහුණ දෙන්න වේද? මම 88 විභාග ලිව්වේ එදා පාසල් වහලා තිබුණේ තුන්ඩු කෑල්ලකින්. එදා තුන්ඩු කෑල්ලෙන් වහපු පාසල අද වෘත්තීය සමිති හරහා වහන්න සූදානම් කරලා තියෙනවා. ඔබ සතුටුද? ඔබේ දරුවෝ ගෙදර තියලා පාසල් ටික වහලා රාජ්‍ය ආයතන ටික වහලා මේ සියල්ල මේ කරන්නේ රට අඩපණ කරන්නට මොන පක්ෂේ මොන නියෝජනයකන නායකයෝගේ උපදෙස් පරිදිද? ඒ නිසා ඔබට වගකීමක් තියෙනවා. ඔබ නියෝජනය කරන්නේ මොන පක්ෂෙද, ආගමද, මොන ජාතියද කියන එක නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. අපිට රටක් තියෙන්න ඕන. මේ රටට අනාගත දරු පරපුරක් ඉන්න ඕන. මේ දරු පරපුරාද gedara තියෙනවා නම් විශ්වවිද්‍යාලයේ දරුවා, පාසල වහලා පාසල් දරුවෝ ටික gedara තියෙනවා නම්, කාර්යාල නිලධාරි ටික gedara තියෙනවා නම් වැටුප් වැඩි කරන්න කියලා ඔබ අපි 3-4 වතාවක් අපි හිතන්න ඕනි. මේ පක්ෂේ අද මොන පැත්තටද මේ අරගෙන යන්නේ කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරු මහතා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගයේ සමග එක්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයටද මහලේකම්වරයා මෙසේ පිළිතුරු ලබා දුන්නා. සජිත හරියන්නේ ඩලස් වගේ පොරක්. ඩලස් හරියන්නේ සජිත වගේ පොරක්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තකට තක. රට හදන්න එක හරියන්නේ නැහනේ. ඒගොල්ලෝගේ එකතු වීම සම්බන්ධව ඒක අනියත බිය තියා ගන්න අවශ්‍ය තමයි නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට තරඟේ තියෙන වෙලාවේ එයා තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඉදිරිපත් වෙනවා කියලා සටනට එනවා කියලා කිව්වේ. ඡන්දේ දවසේ කරුජයසූරි මහත්තයා දාලා ඉවරලා මිනිහා මග ඇරියා. ඊළඟට පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරණ තරඟයට රනිල් මහත්තයත් එක්ක ඉදිරිපත් වෙනවා කියලා කීකේ ඉඳලා අන්තිම මොහොතේ ඩලස් බබව එතනින් තියලා මිනිහා පැන්නා. අර විවාදයකට එන්න කියලා ඉවරලා ITN එකයි අනිත් රූපවාහිනී නාලිකයි පහසුකම් සලස්සන්නම් එන්න කියලා ඉවරලා විවාදයට. එතකොට විවාදයට ඉන්න තොත් පැනලා ගියා. ජනාධිපතිවරණත් මේකට පොල්ල තියලා පණින්න ඕන. ඒ සැරෙත් එකේ කොහෙන බිල්ලට දීලා පැනගන්න. දැන් ඩලස් එක අපහු ඩීල් එක දාගන්න ඕනේ. උඹම ඵලයන් බිල්ලට කියලා ඊළඟතරේ බිල්ලට දෙන්න වෙන්නේ නැති. දැන් මෙයාට බේරෙන්න එපා. කවුරු එකෙක් දාන්න පෙවතේ.